ආඩම්බරනේ ඔබට ආඩම්බරනේ කළුමැණිකේ දැන් මොකද්ද මෙතන මේ සිදුවීම මේ මොකද්ද දැන් මේ වෙන්නේ කියලා මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. වැඩක් කළා දෙන්නේ නැහැ කිව්වට ඒ උනාට මම කරගෙන එනවා. මේ තුන්න පාරම. කවුද එහෙම කරේ? මෙන්න මෙයා. එයාට වැඩ කළා දෙන්නම්. ඈ වැඩ කළා දෙන්නම් කියලා උඹ එකක් කිල්ලුවාම ගහන්න ගත්තා. පොල් කඩලා ගහන්න. බොරු. මේ වටේම ඉන්න ඔක්කොම කරන්නේ බොරු. ඔක්කොම කරන්නේ බොරු. මම වැඩ කළා මැරෙනවානේ. ඔයා මොකද නිකන් ඔතන ඉතහට බදාගෙන මොකෝ කවුද නැති උනේ? අපි වැඩ කරලා දෙනවා මේගොල්ලෝ තමයි වැඩ කරලා දෙනවා මං තමයි වැඩ කරලා දෙන්නේ මෙයාට. ඔයා කොහොමත් හීන් නූලෙන් තමයි වැඩේ කරන්නේ. නඩපලතාත් එන්නකෝ අත පල්ලේද එන්නකෝ. දැන් පෝල් කඩලා ඔයාලා ගෙවල් වල මැෂින්ද තියෙන්නේ පෝල් ගාලා දෙන්න. ඒ උඩද ගන්න පෝල්. ඈ පෝල් කඩලා ගාලා දෙන්න. ඈ කවද නැටුපු නැටුන්ද නේද? අනේ මාවම අල්ලනවා. මට තාත්තාම තමයි පේන්නේ මොන කරුමයක්ද මන් දන්නේ තාත්තාම තමයි පේන්නේ මම්බයි ඉන්නේ තරම වැටේ කියලා භාස්කර් මේවා ගැන මීට වැඩි උනන්දු වෙන්න ඕනේ ඔයා හරිද බලන්නකෝ ඒ කස්ට්‍රියුම් ඔය ළමයි මුණ වහගෙන අර නංගිලා හරි කොහොම හරි කියන්න තියෙන හැමදාම ප්‍රේක්ෂක ඔබට කියන කාරණාව අපේ අම්මලා තාත්තලා පුදුමාකාර සතුටක් මේ වේදිකාවේ විඳිනවා ප්‍රේක්ෂක ඔබට පේනවා ඇති අපි බලාපොරොත්තුනේ මේ කාරණාව තමයි ගීත ගායනා කරනවට අමතරව අපේ අම්මලා තාත්තලා මේ වේදිකාවේ විනෝද වෙනවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච සතුට අපි විශ්වාස කරනවා නාලිකාවක් හැටියට අපේ බලාපොරොත්තුව අදිෂ්ඨ වෙලා තියෙන්නේ කියලා. මේ ශ්‍රී ලාංකීය ජේෂ්ඨ ප්‍රවේශයන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරන 60+. එමනම් අද දවසේ අපේ ආදරණීය අම්මලා තාත්තලාට ලැබෙන අභියෝගාත්මක තේමාව මොකක්ද? ඒ තමයි චිත්‍රපට ගීත. බොහොම අපූරු චිත්‍රපට ගීත කිහිපයක් අද මේ වේදිකාවේ සිට ප්‍රේක්ෂක ඔබට අහන්න දකින්න අවස්ථාව ලැබේවි. එවනම් සූදානම් පිළිගන්න අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල මුලින්ම විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා. විශාරද සශිකා නිසංසලා මහත්මිය. ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බෝගඩ මහත්මා. අවසන් තරඟකරුවන් 6 දෙනාගේ වටය සුපුරුදු විදිහට අද දවසෙත් අපිට සංගීතයෙන් සහයෝගය ලබා දෙන්නේ රාමා ප්‍රමුඛ ශ්‍රීමත්.
දක්ෂතම ජේෂ්ඨ පුරවැසි තාරකාව අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල තෝරද්දී ජනප්‍රියම ජේෂ්ඨ පුරවැසි තාරකාව තේරීමේ වගකීම තියෙන්නේ ආදරණීය ප්‍රේක්ෂක ඔබට. අවසන් තරඟකරුවන් 10 දෙනාටම හැකියාව තිබෙනවා ජනප්‍රිය කිරුළ පළඳින්න. කොහොමද SMS කරන්න ඕනේ? අපි බලමු. Dialogue Prashansa Derana 60 Plus අවසන් තරඟකරුවන් 10 දෙනා අතරින් ජනප්‍රියම තරුව ඔබේ SMS මනාපයෙන් තෝරාපත් කරගන්න. DS හිස්තනක් ඔබේ ප්‍රියතම ගායන තරුවට හිමි අංකය යොදා 99.2 SMS කරන්න. ඕනෑම ජංගම හෝ CDMA දුරකථනයකින් කැමැති ප්‍රමාණයක් SMS කළ හැකි. අංක 1 GD ප්‍රේමරත්න, අංක 2 උපාලි රණසිංහ, අංක 3 ක්ලෙමන්ට් සිල්වා, අංක 4 පද්මා ඉරාංගනී, අංක 5 වසන්තද සිල්වා, අංක 6 බෙන්තරගේ ආර්යවංශ, අංක 7 ටිමෙත්තානන්ද, අංක 8 බී ධනපාල, අංක 9 චන්ද්‍රාදිසානායක, අංක 10 ගාමිණී රොඩ්‍රිගෝ. එමනම් සූදානම් වෙන්නේ අද දවසේ පළමු ගායන ශිල්පියාට වේදිකාවට ආරාධනා කරන්න අපේ ආදරණීය තාත්තට. එන්නේ මහරගම ප්‍රදේශයෙන් ලබා දෙන්න හොඳ අත්පොළ සන්නාදය GD ප්‍රේමරත්න මහත්මයා. මට ඒක සතුටක් තියෙනවා. මොකද මේ ප්‍රේමරත්න මහත්මයා මේ වැඩසටහනට මුලින්ම ආවනේ. ඒ ආව දවසේ ඉඳලා එන්න එන්න දියුණු වුණ කෙනෙක් නේද ගායනිය පැත්තෙන්. ඒක තමයි උනන්දුව. මේක අනික් අයටත් හොඳ ආදර්ශයක්. එන්න එන්න සංවර්ධනය වුණා. ඉතින් දැන් අද මේ මං දැක්කා අපි තුන් තිදෙනාක්ම කතා කළා. මේක ඉහළ සප්තකයේ ඇසුරු කරන ගීයක්, ස්වර සප්තකේ. මේ මට පෙනුන්නේ ඔබ අමාරුවෙන් ගායනා කරන විලාසයක්. ඒ නිකන් ඒක ආයාසයකින් තොරව ඔබ ගයනවා. හැබැයි මේ අපතිදින තව එකක් කතා වුණා. මේ අර මේ භාවය, ෆීල් එක කියන්නේ ෆීලිංග්ස්, හැඟීම් ටිකක් තව වැඩි වුණා නම් හොඳයි සින්දුවට. දැන් අර සුභ අලංකාරේ මුහුණේ තමන්ට, එහෙම නෙමෙයි, තමන්ට දැකගන්. එතකොට ටිකක් ඒක අමු ගතියක් එනවා තමන්ට.
තමන්ට දැක ගන්නට බැහැනි. ඒ විදිහට ටිකක් දැන් ඉදිරියේදී ඉදිරියේදී එම මේ භාවයන් හැංගීම් බර වෙන්න තවත් උත්සාහයක් ගත්තොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. මම දන්නේ අද මේ ප්‍රතිඵල මම දන්නේ. දැන් ඔබතුමාන්නේ මුලින්ම මේ ගීය ගයන්නේ. ඔබතුමන්ටත් ආශිර්වාද කරනවා. ජය වේවා කියලා. තාත්තා ජනප්‍රියම ජ්‍යෙෂ්ඨ පුරවැසි තාරකාව කරන්න පුළුවන් අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට. කොහොමද ජනප්‍රියම ජ්‍යෙෂ්ඨ පුරවැසි තාරකාව කරන්න ඕනේ? DS හිස්සනක් අංක 1 යොදලා 99.2ට SMS කරලා මාව ජනප්‍රිය තරුව කරගන්න කියලා මං රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. DS හිස්තනක් අංක 1 සඳහන් කර 99.2ට SMS කරන්න. මේ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයක් CDMA දුරකථන ජාලයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එමනම් ගොඩක් ස්තුතියි තාත්තා. සුදානම් වෙන්නේ මීළඟ ආදරණීය තාත්තට ආරාධනා කරන්න මේ වේදිකාවට හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. රාගම සිට පැමිණි ක්ලෙමන් සිල්වා මහත්මයා. ඉතාම හොඳින් මේ ගීතය ගායනා කරා. මං කැමති තැනක් තියෙනවා ඔබ ගායනා කරපු. ඔරුවේ නැගි මේ පාවෙවි අමනාපයෙන් පිටවි කියා. අන්නේ තැන ඒක ඒක නිතර කියන්නේ අරුල්ලන්තරා නිතර ගායනා කරන තැනක් නෙවෙයි. නමුත් අරුල්ලන්තරා බොහොම ආසාවෙන් ගායනා කරනකොට ඔය වගේ ඒ ගීතයට ඒ තනුවට වෙනත් වෙනත් බොහොම අලංකාර රසයන් මම එකතු කරනවා. මම හිතන බුද්ධමත් ඒක මේ අනුකරණය කිරීම ඉතාම හොඳින් මේ ගායනා කර අපි බලමු. ලොකු තරගයක් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මම කියන එක ඔයා කියන්නකො. මම කියන්නේ නැතුයි නම් තාත්තා කියන්නකො. DS ස්තනක් අංක 3 යොදා 99.2ට SMS කරන්න. එ මම මගේ ගීතය රසවත් නම් ඒ මිහිරට විඳිනවා නම් කැමති නම් මම සියලුම මේ සෞරුදෙන් ඉල්ලා සිටින රසික ජනතාවගෙන් මට පුළුවන් තරම් SMS කරන්න.
DS හිස්තැනක් අංක 3 සඳහන් කර 99.2කට SMS කරන්න මේ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයක් CDMA දුරකථන ජාලයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අනිත් දවසේදී පාඩම් කරන් ඉන්න ඕනේ. පොවිසි තාත්තා. මොකද කියන්නේ? විරාමයක් අරගෙන නෙමුද? මේ ශ්‍රී ලාංකීය ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරණ 60+. ඩයලොග් ප්‍රශංසා දරණ 60+. එහෙමනම් මම සූදානම් මීළඟට අපේ ආදරණීය තාත්තට ආරාධනා කරන්න වේදිකාවට එන්නේ මොරටුවෙන් ලබා දෙන්න හොඳ අත්පොල සන්නාදයක් වසන්තද සිල්වා මහත්මා. මම ගන්නෙමි කරකාර පන්දාලා පුංචි ආමිනේ වලව්වෙන් දැන් මම ඉන්නෙමි මහරජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමි මම ගන්නෙමි කරකාර පන්දාලා පුංචි ආමිනේ වලව්වෙන් දැන් මම ඉන්නෙමි මහරජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමි රජ කුමරියෝ ආලෙකලේ ඉස්සර මවාගේ උදවියටයි රජ කුමරියෝ ආලෙකලේ දැන් කාලේ මේ වාගේ බැරියයිදෝ මට යතුරුත් දීලයි ගියේ දැන් කාලේ මේ වාගේ බැරියයිදෝ මට යතුරුත් දීලයි ගියේ මගේ යාළුවෝ ඔක්කොම මනමාලියේ කළා මගේයාලු ඔක්කොම මනමාලි එක්කලා නක්කල පරපාගේ මම එන්නම් මම කැන්දක් මගේ මාස්ටර් පලන්නට රජ පෙරහැරවාගේ මම ගන්නෙමි කරකාර පන්දාලා පුංචි ආමිනේ වලව්වෙන් තැන් මම ඉන්නෙමි මහරජා වාගේ මේ ගමේ කාටත් උදව් දෙමළ ගීතයයි සිංහල ගීතයයි දෙකම අපි හැමෝම හොඳින් අහලා තියෙන තනු. ඉතින් අද දවසේ ඔබතුමාගේ ගායනේ නම් මං හිතනවා ඒ ගීතේ තිබ්බ තව ගායනා විය යුතු තැන් කීපයක් තව තිබුණා කියලා. මොකද මේ ගීතේ ජෝතිපාල මහත්මයා ගායනා කරනකොට රසමුසු තැන් කීපයක් එකතු කරලා තියෙනවා ගායනයේදී. සහ ඔබේ වෙනදා තරම් අර වේදිකාව ටිකක් ප්‍රයෝජනට ගත්ත මදි කියලා හිතුණා මේ ගීතයේ ටිකක් වචන බලාගෙන එහෙම කියපු නිසා. ඔබතුමා හැමදාම අපි ප්‍රේක්ෂකාගාරේ පිනවනවා. දිගින් දිගටම මේ විදිහට රසිකින් පිනවන්න ඔබතුමාට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ජනප්‍රිය වෙන්න ඕන කොහොමද මොකද්ද කරන්නේ? DS ස්තනක් අංක 5වදා 99.2ට ප්‍රේක්ෂකයන්ට මම ඉල්ලා සිටිනවා ආදරෙන් මට SMS ලබා දෙන්න. DS ස්තනක් අංක 5 සඳහන් කර 99.2ට SMS කරන්න මේ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයක් CDMA දුරකථන ජාලයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි තාත්තා. මොකද කියන්නේ මීළඟ ආදරණීය තාත්තට අපි ආරාධනා කරමුද වේදිකාවට? එන්නේ බේරුවල ප්‍රදේශයෙන්. මේ දවස්වල බේරුවල ප්‍රදේශයේ අතිශය ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා මේ තාත්තා. ලබා දෙන්න හොඳ අත්පොළ සන්නාදයක් ටීම් මෙත්තානන්ද මහත්මයා.
සින්දුවක් කියන්න කියලා. එහෙම කියනවා නේද? භාවිතයට. දැන් සින්දු කියන අයත් ඉන්නවා, සින්දු ගයන අයත් ඉන්නවා. ඔබ සින්දු ගයන කෙනෙක්. විදිහට අපි ඔබතුමාට ගරු කරනවා. සින්දු කියන්න ඕන කෙනෙකුට පුළුවන් නේ? සින්දු කියන්න ඕන කෙනෙකුට පුළුවන්. මට හිතෙනවා දැන් මේ ගීතය ගත්තොත් ඔබ දැන් මොහිදින්බේ චූරින්නේ මේ ගීතය ගයන්නේ. බොහොම මන්ද්‍ර ස්වරත් ඇසුරු කරනවා ඉහළ උච්ච ස්වරත් ඇසුරු කරනවා එහෙනම් මට තියෙන්නේ මේ ඔබ පහළ ස්වර ගයනකොට වචන හැම එකක්ම හොඳට පැහැදිලි නේද මට මතක හැටියට මේක මුත්තුසාමි මාස්ටරුයි කරුණාරත් නබේසේකර සූරීනුයි 150 චිත්‍රපටයට නිර්මාණය කරපු ගීයක් ඉතින් ඒ අයටත් අපි මේ වෙලාවේ පින් දෙන්න ඕනේ අල්හාජ් මොයිදින් බේක් සූරීන්ටත් ඔව් මේවාගේ නිර්මාණ අපට ඉතුරු කරලා ගියාට ඔබටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම තාත ජනප්‍රිය ජේෂ්ඨ පුරවැසි තාරකාව වෙන්නේ. I think දැන් මගේ මේ ගීත අපේ ලයිට් මොයිදින් බේක් මහත්මයා ඒ වගේම මේ කරන්නේ ගායන ශිල්පීන් ගායන ගුරු ගීත තමයි අපි ගායනා කරේ. ඉතින් එතුමන්ලා ඉතුරු කරපු දේ තමයි අපි මේ වේදිකාවේ ගායනා කරන්නේ. ඉතින් බොහොම වැගපත්තේ අපි සිහිපත් කරන මේ ශිල්පීන්ව. ඉතින් මට මේ මගේ මේ ගීත අහලා මට SMS කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ජනප්‍රිය ගායකයෙක් වෙන්න. DS හිස්තනක් අංක 7 යොදලා 99.2 DS හිස්තනක් අංක 7 සඳහන් කර 99.2 SMS කරන්න මේ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයක් CDMA දුරකථන ජාලයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔයා හොඳට කියනවා. SMS ඉල්ලන විදිය දැන් වා හොඳයි. හොඳයි. ඔව් ඒ කියන්නේ දින ටෝක් එක මට හිතෙනවා SMS ටිකක් වැඩිපුරයි කියලා. හරි ගොඩක් සුදි දාත්ත. එමනම් සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න මේ ශ්‍රී ලාංකීය ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරණ 60 ප්ලස්. ප්‍රශංසා දරණ 60 ප්ලස් එමනම් මම දැන් සූදානම් වෙන්නේ ඒ අහිංසක තාත්තට වේදිකාවට ආරාධනා කරන්න. අපි බලමු අද දවසේ මොන වගේ ගායනයක්ද මේ වේදිකාවේ ඉදිරිපත් කරන්න කියලා. එන්නේ සියඹලාපේ ප්‍රදේශයෙන් ලබා දෙන්න හොඳ අත්පොළ සන්නාදයා B ධනපාල මහත්මයා. Thank you.
හිම බිම පාලන සුරින්දේ බිම පාලන සුරින්දේ ඔබේ බල ශක්තියේ මාගේ අනුග්‍රහණේ ඔබේ බල ශක්තියේ මාගේ අනුග්‍රහණේ බිම බිම පාලන සුරින්දේ ඔබේ බල ශක්තියේ මාගේ අනුග්‍රහණේ ඔබේ බල ශක්තියේ මාගේ අනුග්‍රහණේ bim bim palan surinde was the prem be me bindila sita peri lachan jalvila was the prem be me bindila හනතම දේ දෝකාරේ ඔව් විශ්වාසයි නැත මගේ ප්‍රේමේ ඔබේ බල ශක්තියේ මාගේ අනුග්‍රහණේ ඔබේ බල ශක්තියේ මාගේ අනුග්‍රහණේ බිම පාලන සුරින්දේ ඔබේ බල ශක්තියේ මාගේ අනුග්‍රහණේ ඔබේ බල ශක්තියේ මාගේ අනුග්‍රහණේ බිම පාලන සුරින්දේ සමස්තයක් ඇතුළු ඔබ ඉතා හොඳින් මේ ගීතය ගායනා කරා හොඳට ගීතයේ තනුව එහෙම ඔබ හොඳින් නිවැරදිව ගායනා කරා අපි ආශිර්වාද කරන ඔබතුමාට ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා බොහොම ස්තුතියි ජනප්‍රියම තරුව වෙන්නේ කොහොමද ජනප්‍රියම තරුව වෙන්න SMS වැඩිපුර ලබා ගන්න වෙනවා SMS කරන්න ඕනේ කොහොමද මගේ අංකය අංක 8 DS සිස්තනක් 99.2ට මගේ ප්‍රේක්ෂක ජනතාවගෙන් හැකිතා SMS කර මාව හොඳනම් ඉදිරියට යවන්න කියලා මම එක හිතින්ම තමුන්නාසේලාගෙන් ඉල්ලා සිටිනවා. වැරදි වැරදි වැරදි. ඉදිරියට යවන්නේ විනිශ්චය මණ්ඩලයනේ. ජනප්‍රියතරුව කරන්නේ ප්‍රේක්ෂකයින්. ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා හිටිනවා. DS සිස්තනක් අංක 8 සඳහන් කර 99.2ට SMS කරන්න මේ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයක් CDMA දුරකථන ජාලයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එමනම් ගොඩක් ස්තුතියි තාත්තා. මේ ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරණ 60+. එමනම් අපි ආරාධනා කරමු ඇයට මේ වේදිකාවට එන්නේ කොටුගොඩ ප්‍රදේශයෙන් ලබා දෙන්න හොඳ අත්පොලසන් නාදයක් චන්ද්‍රා දිසානායක මහත්මිය.
හැමදාමත් වගේ අදත් ඉතාම හොඳින් ගායනා කළා. හැබැයි මට දැනුණ පොඩි වෙහෙස කර බව. ගායනයේදී නමුත් ඒක ගීතයට කිසිදු හානියක් සිද්ධ වුණේ නැහැ. ඔබතුමී ඉතා හොඳින් ගායනා කරා. මේ හැකියාවන් දිගින් දිගටම පවත්වාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ තනුව ටිකක් නෙමෙයි බොහොම බැරෑරුම් ටිකක් ලේසි නැහැ ගයන්න. ඔබතුමී සාර්ථකව ගායනා කරා. සුබ ප්‍රාර්ථනා කරනවා මේ හැකියාවන් දිගින් දිගටම පවත්වාගෙන යන්න හැකි වෙන්න කියලා. බොහොම ස්තුතියි. ජනප්‍රියම ජ්‍යෙෂ්ඨ පුරවැසි තාරකා වෙන්න අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ SMS මන අපේ ඕන කරනවා. කොහොමද SMS කරන්න ඕනේ කියලා අපි කියමු අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්. මගේ අංකය අංක 9 DS හිස්තනක් 99.2 හැකිතාක් දුරට SMS කර. පොඩ්ඩක් ඉන්න හිස්තන මම පුරවන්න. අංක 9 යොදා. අංක 9 යොදා හැකිතාක් දුරට SMS කර. මාව ඉදිරියට ගෙනියන්න ඔබතුමාලාගේ ආශිර්වාදය ලැබේවා කියා මම ඉල්ලීමක් කරනවා. හරි. ඉදිරියට ගෙනියන්න අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල ජනප්‍රියම ජ්‍යෙෂ්ඨ පුරවැසි තාරකාව කරන්නේ අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් DS හිස්තනක් අංක 9 සඳහන් කර 99.2 SMS කරන්න. මේ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයක් CDMA දුරකථන ජාලයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එවනම් අම්මා ගොඩක් ස්තුතියි. එහෙමනම් දැන් තමයි තීරණාත්මක මොහොත. කවුද ඊළඟ වටයට සුදුසුකම් ලබන්නේ? ප්‍රේක්ෂක ඔබත් බලාපොරොත්තුෙන් සිටින්නේ ඒ තීරණය ලැබෙන තුරු. එහෙමනම් ඒ තීරණය රැගෙන මම ඉක්මනටම එන්නම්. මේ ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙඬුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරණ 60+. අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල මේ වන විට තීරණයක් ලබා දීලා තිබෙනවා. ඒ තීරණය මම ප්‍රකාශයට පත් කරන්න සූදානම්. එමනම් මුලින්ම අවසන් තරගකරුවන් 5 අතරට සුදුසුකම් ලබන්නේ අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ලේ ඉහළම ප්‍රසාදය ලබාගෙන අවසන් තරගකරුවන් 5 අතරට මුලින්ම සුදුසුකම් ලබන්නේ චන්ද්‍රා දිසානායක මහත්මිය. අවසන් තරගකරුවන් 5 අතරට මීළඟට සුදුසුකම් ලබන්නේ කවුද? මේකේ නෑ. සරින් සරේ බලනවා මේකේ තියනවද මේකේ නෑ. මේ වෙන එකක් තියෙන්නේ ඔබගේ ක්‍රියාකාරී දිවියක් ගත කිරීමට මොනිටරේ ඒක තියෙන්නේ. මේව කර කර බලනවා මේකේ තියනවද කියලා. එමනම් අවසන් තරගකරුවන් 5 අතරට මීළඟට සුදුසුකම් ලබන්නේ ටී මෙත්තානන්ද මහත්මයා. රෝදන කරපුරේගෙන නට වෙන්නේ පාපුතේ. රෝදන කරපුරේගෙන අවසන් තරගකරුවන් 5 අතරට මීළඟට සුදුසුකම් ලබන්නේ කවුද? මේ තාත්තලා 4 අතරින් ඊළඟ වටයට සුදුසුකම් ලබන්නේ ක්ලෙමන් සිල්වා මහත්මයා. එමනම් අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල ලබා දීලා තිබෙන තීරණය තමයි අවසන් තරගකරුවන් 5 අතරට මේ 3 අතරින් මීළඟට එකතු වෙන්න ඕනේ බි ධනපාල මහත්මයා. හිම බිම පාලන
අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල තීරණය කරලා තිබෙනවා අවසන් තරඟකරුවන් පස් දෙනා අතරට මේ තාත්තලා දෙන්නගෙන් යන්න ඕනේ ඊළඟ වටේට සුදුසුකම් ලබන්න ඕනේ ජී.ඩී. ප්‍රේමරත්න මහත්මයා සුබ අලංකාර අද දවසේ තරඟයෙන් ඉවත්ව යන්නේ වසන්තද සිල්වා මහත්මයා තාත්තා ගොඩක් ස්තුතියි අපේ තරඟයත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් මම අර එක අවස්ථාවකදී සඳහන් කළා දැන් අමල තාත්තලා අපෙන් ඈත් වෙලා යනකොට ටිකක් දරා ගන්න අමාරුයි ටිකක් අර පපුවට දැනෙනවා වැඩි ඒ කියන්නේ අර හම්බෙලා හම්බෙලා සම්බන්ධතාවය ටිකක් ගොඩ නැගිලා තියෙනවා වාට එහෙම නැද්ද ස්වභාවික දෙයක්. ඒ කියන්නේ ඔයාට මාව අතහැරලා යන එක ස්වභාවික දෙයක්ද? මට පිස්සුද ඔයාව අතහැරලා යන එක මට හරි දුකයි. තාත්තා ගොඩක් ස්තුතියි. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අපේ තරඟේ සාර්ථක කරගන්න විශේෂම කාරණාව අපිව අපිට වින්දනයක් ලබා දෙන්න අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට වින්දනයක් ලබා දෙන්න මේ ප්‍රේක්ෂකාගාරයට වින්දනයක් ලබා දෙන්න තාත්තා අතිවිශිෂ්ට මෙහෙවරක් කළා. මම හිතන්නේ ඒ අඩුව අපිට ඉදිරියේදී අනිවාර්යෙන් දැනේවි. ඒ අඩුව පුරවන්න මම හිතන්නේ කිසිම කෙනෙකුට මේ වේදිකාවේ හැකියාවක් ලැබෙවි කියලා. හැබැයි ඔබ අද දවසේ දක්ෂතම තරුව ලෙස මේ තරඟයෙන් ඉවත්ව ගියත් ඒ කිරුළ ඔබට පළඳින්නට නොහැකි වුණත් ජනප්‍රියම තරුව විදිහට ඔබට කිරුළ පළඳීමේ හැකියාවක් තිබෙනවා. මම හිතන්නේ ඒක ඔබට අපහසුයක් වෙන එකක් නැහැ. ඔබ ප්‍රේක්ෂක ගාරයේ මේ වන විට ඔබගේ ආදරයට ලං කරගෙන අවසానයි. අද දවසේ තරඟේ ඉවත්ව ගියත් ඔබට ක්‍රියාකාරී දිවියක් ගත කිරීමට උපකාරී වන කැලරි මොනිටරය හද ගැස්ම නිරීක්ෂකය සහ තවත් පහසුකම් සහිත ලිවිඩ් 2 ස්මාර්ට් බෑන්ඩ් එක සහ නවතම 4G වෝල්ටේ තාක්ෂණයෙන් බලගන්වන ලද ඩයලොග් බ්ලේස් 4G ස්මාර්ට් ජංගම දුරකථනය හිමි වෙනවා. මේ දෙක මොකට ගන්න? එනම් ගොඩක් ස්තුතියි තාත්තා. හමු වෙමු නැවතත් ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙඳුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරණ 60+. මම ගන්නෙමි කරකාර පන්දාලා පුංචි ආමිනේ වලව්ෙන් දැන් මම ඉන්නෙමි මහරජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමි මුමල ලෙස මුදු මගේ පියාදර මිහිරාවිය වෙතටයි මම මැරෙන තුරු මං එක විදිහට ආදරෙන් ඉන්නවා රැක බලා ගන්න ලස්සනයි ඔයා ලස්සනයි නන්මලී ඔයා හරිම ලස්සනයි